ධර්මය යා කල්‍යාණ මිත්‍රයකින් අසා දැනගත්ත ධර්මය. මෙතනදී ඔහු දැනගන්නවා මේ බාහිර ඇත්තක් නෙමෙයි කියලා. එතකොට බාහිරට කම්පණය වෙන්නේ නැහැ. කියන්නේ බාහිර එතකොට ඒ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. සංවරත් වෙන සීලානම් කියන තැනට එන්නේ. ඒ කියන්නේ මේ නීති දාලා නෙමෙයි. ඒ අරමුණක් එනකොටම බාහිරයේම දෙයක් නැති බව දකිනකොට බාහිරට නිකන් කම්පණය වෙන්නේ එක අඩු වෙනවනේ. දැන් ඔබ බාහිර එහෙම දෙයක් නැති බව දකිනවා කියන්නේ බාහිර එක්කලා එහෙම ගැටෙන්න යනවාද එතකොට? කවුරුහරි ඔබට කවුරුහරි මොන හරි කියනකොට ඒක ඔබේම සිතනේ ඔබට ඒක කියන්නේ. දැන් කවුරුහරි ඔබට බැන්නත් ඒ ඔබේම සිතේනේ බැනුම් කියන දෙයක් තියෙන. ඒකනේ ඔබට ඒ පටිගේ එන්නේ ගැටීමක් එන්නේ. ඒතර මේ තමන්ගෙම සිත බව දකිනකොට බාහිරෙන් මිදෙනකොට ඒ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවනේ. අන්න මේ එන තැනට එනකොට මේ දර්ශනය තුළ මේ මුල් අවස්ථාවේ අපි කියනවනේ ප්‍රතිපදා පූර්ව භාග ප්‍රතිපදා අපර භාග ප්‍රතිපදා කියලා ප්‍රතිපදාව කොටස් දෙකකට කඩලායි පෙන්වන්නේ. පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ඔය සද්ධාම්ම ශ්‍රවණේ ඔබ ඔය සූත්‍ර පිටක ධර්මයේ කියවන එක, බණ පොත් කියවන එක, බණ අහන එක, කල්‍යාණ මිත්‍රයන්ගේ ධර්ම දේශනා සවන් දෙන එක. දැන් මෙතනදී අපිට ඒ කියන්නේ අපි ධර්මය දැනගන්න තැන කල්‍යාණ මිත්‍රයාගේ අසා දැනගන්න පණිවිඩය තුළ අපි සංවරයක් සිද්ධ වෙනවා. අන්ද්‍රේ ඉන්ද්‍රිය සංවරය තුළ අපේ මේ සිත දකින්න හේතු වෙනවා. ප්‍රතිපදාවට එන්නේ දන්න කෙනා දැනගත්ත කෙනා. බුදුන් වහන්සේ දේශනා කරනවා සත්‍ය ඥානෙ ඇති කෙනාටයි කෘත්‍ය ඥානෙ. එහෙනම් සත්‍ය ඥානෙ කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. පූර්ව භාග ප්‍රතිපදාව මේ බුද්ධ දර්ශනය අවබෝධය තුළ සෝවාන් වෙනවා කියලා අපි කලින් කිව්වේ. ඔබට දේශනාවල ඇහෙන්නේ නැති. ඒ කියන්නේ සෝවාන් වෙන්නේ භාවනා කළාද? සෝවාන් වෙන්නේ දර්ශන අවබෝධයෙන්. ඒකට බුදුන් වහන්සේම දේශනා කරනවා ධම්ම සංඝීකරණය ඔබට හොඳට දකින්න ලැබෙනවා. මේ කාරණා පිටු ගණනාවක දකින්න ලැබෙනවා. ඒ කියන්නේ භාවනාවෙන් පහතබ්බ වෙන්නේ මොනවද? දස්සනෙන් පහතබ්බ වෙන්නේ මොනවද? ඒ විතරක් නෙමෙයි ඔබට මේ දස්සනා පහතබ්බා කියන එක මේ හැම ගොඩාක් සූත්‍රවල දකින්න ලැබෙනවා. ඒතර මේ දර්ශණයටපත් වෙනවා කියන එක තමයි ඒක ඒක බණ ඇසීම තුලින් සිද්ධ වෙන. ඒ කියන්නේ මේ හැම බණක්ම ඔබට පළක් වෙන්නේ නැහැ. මොකද මේ දැන් මේ යුගයේ වෙන විට මේ බණ කියලා කියන සමහරලාට මේ ධර්මයේ නෙමෙයි. ඒ වෙනින් මේ වෙනින් මේ වෙනින් මිත්‍යා දෘෂ්ටික ඒ නිකන් අර ලෝකේ ඇත්ත කරගත්ත දේවල් ඒව ඇහුවට මේ දිව්‍ය ලෝක යන නිර යන ඒ ආමිස පූජාවන් ගැන ඒ ඔබ ධර්මයේ කියන දේ හඳුනා ගන්න ඕනි. දැන් මේ අපි දේශනා කරන මේ එකකවත් එවැනි දේවල් අපි ගලපලා පෙන්නනවා. එවැනි දේවල් වලින් වෙන්නේ මොකද්ද? ඒ දේ කොහොමද ධර්මයේ දකින්නේ කියලා. අපිව ප්‍රතික්ෂේප කරනවම නෙමෙයි අපි යම්කිසි ධර්මයක් පෙන්නනවා ඔබට. මොකද අපිත් අසෘතවත් පෘථග්ජනීන් විදිහට ඒ මිත්‍යා දෘෂ්ටික භූමියේ ඉඳලා ආපු අය. අපි ඉපදුනේ අපේ දෙමාපියෝ මිත්‍යා දෘෂ්ටික භූමියේ. අපිත් ඒ දේවල් වල ගියා. එතකොට අපි එතනින් මිදුනේ ඒකේ සත්‍ය දැකලා. දැකලා මිදුනේ. අර දක්නා හුටයි දන්නා හුටයි කිව්වේ ඒකයි. එතකොට එතනින් මිදිලා දැනගත්ත දේ දකින්න ගත්තම තමන්ගේ දැක්මක් බවට පත් වෙනකොට එතනින් අපි මිදෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටි වලින් මිදෙනවා. අන්න එතනයි නැවත ඒ එතන රැවටීමට ලක් වෙන්නේ නැහැ. මේ සිත මිදි මිදි යන ගමනක් එනවා. ආමිසේනොත් ආමිස පූජා හැම එකකම ධර්මයේ දකින්න විදිහක් තියෙනවා. මේක ධර්මයේ දැනගන්නකොට ඒක තේරෙන්නේ. ඒක අපි පැහැදිලි කරලා තියෙනවා. ඔබට අහන්න ලැබෙන්නේ නැති ඒ දේශනාවට සවන් දෙන්න. එතකොට ඔබට ඒ දේවල් අහන්න ලැබෙයි. ඉතින් මෙතන අපි පැහැදිලිව පෙන්නුවේ පුරභාග ප්‍රතිපදාව කියන්නේ ඔබ මේ දා කල්‍යාණ මිත්‍රාගෙන් අසා දැනගන්න සත්‍ය ධර්මයේ බාහිර සත්‍යයක් නොවන බව සිතින් අපි හදාගෙන බලන බව. එතකොට මේක චිත්තේන නීහති ලෝකය කියන එක. බාහිර ඇති ලෝකයක් නොවන බව. එතකොට මේ ලෝකෙ මිදීම තමයි අතරම් භාව නිරෝධයට යනවා කියන්නේ. එන නිවන් මඟ වෙන්නේ. එහෙමනම් අපි දුකටපත් වෙලා තියෙන බාහිර දේක් තියනවා කියන තැන. හැබැයි අපි දුකෙන් මිදෙන තැන බාහිර සත්‍ය දකින්න තැන බාහිර අපිට ප්‍රවටිමක් බව පේනවා. සිත තුලයි සිත් මේක මැවෙන්නේ කියලා පේනවා. ඒතර සිත තුලත් මැවෙන දේ සත්‍යයක් නොවන බව දකින්න තැනයි දුකෙන් මිදෙන්නේ. කම්පණය වෙන්නේ, ගැටෙන්න යන්නේ, ඇලෙන්න යන්නේ අන්න එතනයි මිදීම. විරාගයට යන තැන. එතකොට රාග දේශ මොහ සිත් වෙනවද? වීත රාගී, වීත දේශී, වීත මොහේ මේ මායාවෙන් මිදෙන තැනයි සීළු කෙලෙස් මිදෙන තැන. ඉතින් සීනාශ්‍රව රාත්භාවේ කරා යන ගමනක්. ඒක ආර්ය භූමියේ
හඳුනාගෙන දැන ගැනීම තුළයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ සත්‍ය දර්ශනය මේ දර්ශනයට පත් වෙනවා කියන්නේ මෙන්න මේ බාහිර ඇත්තක් නොවන බව දකින්න එක, සිත තුළත් සත්‍යයක් නොවන බව, මේ දෙකෙම මිදෙන මේ සත්‍ය දකින්න කෙනා තමයි දර්ශනයට පත් වෙනවා කියන්නේ. එතකොට අන්නේ දර්ශනයට පත් වෙන කෙනාට ඒ කෙනා ඉන්ද්‍රිය සංවරය નિરાයාසයෙන්ම ඇති වෙනවා කියන එකයි අපි මේ පෙන්වන්න ගියේ. එතනයි පුබ්බේවකෝ 50 කාය කම්මම් වචී කම්මම් මනෝ කම්මම් මේ සියල්ලම මේ ඔබ දන්නවා සිත කය වචන සංවර වීම සීලය කියලා කියනවනේ. එත සිතයි කා අපි කතා කරන සාමාන්‍යයෙන් ඔය පොත්වල උගන්වන්නේ දහම් පාසල් දරුවන්ට එම කය වචනේ සංවර වීම සීලය කියලා. නමුත් ඒක මේක අපි එතනට මේ අපි බොහොම මේකෙන් කතා කරමු. මේ සත්‍ය දකිනකොට අපිට දන්නවා අපි මේ සිතින් හදාගෙන බලන මේ හැමදේම සංවර වීමත් සිද්ධ වෙනවා. ඉතින් එතන ඊටාම වැදගත් අපි කිව්වා සබ්බස සූත්‍රෙත් එනවා දස්සනා පහතබ්බ කියන තැන දර්ශනයෙන් තමයි ඇත්තටම සබ්බස සූත්‍රෙත් පෙන්නනවා ඒක සෝවාන් වෙන්නේ දර්ශනයෙන් කියන එක මේ සත්‍ය දකින්න තැන. ඒ කියන්නේ දැන් සත්කාය දෘෂ්ටියෙන් ප්‍රහීන වෙනවානේ. ඒ කියන්නේ මේ සත් කියන්නේ තියෙනවා දෘෂ්ටියක්නේ කාය. මෙතන මේ රූපේ මම කියලා හිතන එක තමයි මේ ලෝකේ ඇත්ත වෙලා තියෙන්නේ. රූපේ තියෙනත් ලෝකෙටනේ බාහිරනේ. එතකොට බාහිර මිදෙනවා කියන තැන සක්කාය දෘෂ්ටි ප්‍රහීන වෙනවා. ලෝකේ දකින්න සත්‍ය දකින්න තැන. එතන විචිකිච්ඡා ප්‍රහීන වෙනවා. ඒක වෙනවම දීර්ඝ කතා කරන්න ඕනේ තරක්. ඒ වගේමයි සිරබත පරාමාස මාන්‍ය තුල ඒකක් ප්‍රහීන වීම තියෙන්නේ. එතකොට මාන්‍ය ප්‍රහීන වෙන්නේ අවසානයේදී රහත් භාවයේදී ඒ අවිද්‍යාවත් එක්ක බැඳිලා තියෙනවා මාන්‍ය දිගටම. නමුත් අර සිරබත පරාමාර්ශණය වීම කෙනෙක් ඉන්න ඕනේ පරාමාර්ශයට. කෙනා නැති වෙනකොට පරාමාර්ශණය නැති වෙනවා. ඒකයි මේ තුන් සංයෝජන පෙන්නන්නේ. එතනින් මෙදෙන තැන නැවත සසර කොහොමද මේ කතාව තුළ ඔබට මේ බාහිර සත්‍යයක් නොවන බව දකින්න තැන සියල්ලෙම මිදෙනවා. සෝතාපන්න මාර්ගය එතන තියෙනවා. ප්‍රතිපදාවේ මේ එන අරමුණේ බාහිර නෙමෙයි සිත කියලා දකින්න තැනම සෝතාපත්තියට ඔබ එනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා බාහිරෙන් මිදෙනවා කියන තැනම. මේක අවබෝධ ඥානයත් එක්ක තියෙනවා. ඉතින් ඒකයි අර පෙන්නන ගියේ කායකම්ම වචිකම්ම ඒ ආජීවයේ කියන තැන කලින්ම පිරිසිදු වෙලා තියෙනවා. මේ පිරිසිදු වෙනවා මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න කියන තැන පිරිසිදු වෙනවා කියන තැන. ඉතින් එතන තමයි පුබ්බේවකෝ 50 කායකම්මං වචිකම්මං ආජීවෝ කියන්නේ අනේ ආජීවිකාව. ඉතින් මෙතන අරෂ්ඨාංග මාර්ගය තමයි මේ පෙන්වන්නේ. ඒ එතකොට ඔබ දන්නවා අරෂ්ඨාංග මාර්ගය පෙන්වනකොට සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය මේ යහපත් සත්‍ය දැක්ම යථාභූත ඥානෙන් දැකීම. ඒතර සම්මා වාචා කියන්නේ ඒ එතකොට යාට අපි ඔබට කිව්වා කෙනෙක් එතකොට මේ ශරීරය නඩත්තු කරන්නේ මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. එතකොට එයාගේ ශරීරය නඩත්තු කිරීමයි ජීවිකාව. එතකොට එයා ජීවිකාව කරන්නේ සත්‍ය අවබෝධ කිරීම. එතකොට එයා රැකියාව කරන්නේ මුදල් උපයන්නේ ශරීරය නඩත්තු කරන්නේ ආහාර ගන්න ඕනි. එතකොට රැකියාව කරන්නේ ඒ හැමදේම කරන්නේ මේ සත්‍ය අවබෝධ කිරීම. එයාටම නොදැනි එයා ඒ තීරණයට එනවා. පරිවර්තනයට එනවා. ඒක විශාල පරිවර්තනයක්. සත්‍ය අවබෝධ කර ගැනීමේ අභිලාෂය යටින් ඔහුගේ අභ්‍යන්තරයෙන් එනවා. අන්නේ අභ්‍යන්තර අරමුණත් එක තමයි ඔහු සත්‍ය අවබෝධ කර ගැනීමේ අරමුණ ඇතුවයි කටයුතු කරන්නේ. එතකොට එතන තමයි පෙන්නන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ ඒ තුල තියෙනවා. ඒ කියන්නේ ජීවිකාව. එතන මෙතනත් පෙන්නන එකයි වචිකම්මං පුබ්බේවකෝ 50 කායකම්මං වචිකම්මං ආජීව ජීවිකාව වෙන්නේ සුපරිසුද්ධෝ හෝති යන්න සුපරිසුද්ධෝ හෝති පිරිසිදු වෙනවා කියන එක. ඒ කියන්නේ මිත්‍යාවට රැවටෙන නෙමෙයි මේසු තුල පුබ්බේකෝ මේ පුබ්බේකෝ 50 කම්මං කාය කම්මං වචී කම්මං ආජීව සුපරිසුද්ධෝ කියන්නේ මුල් අවස්ථාවේ ඒ කියන්නේ මේ ප්‍රතිපදාව හිතට සත්‍ය පෙන්වන තැනට එනකොටත් දර්ශනය තුලින් ඒ කියන්නේ මුල් අවස්ථාවේ පූර්ව භාග ප්‍රතිපදාව තුළදීම සත්‍ය දකින්න තැනදීම වචිකම්ම කායකම් මනෝකම්ම ඒ සංවරයකට ඇති වෙනවා කියන්නේ සත්‍ය දකින්න ආජීවයේ. ඒක එතකොට මෙතන සම්මා දිට්ඨියට එන සම්මා වාචා එන්නේ. එතකොට මේ සත්‍ය දකින්නවාකම සම්මා එතකොට සංකප්ප මේ සත්‍ය දකින්න සංකල්පනා. එතකොට සම්මා වායම එතකොට සම්මා ආජීව එතකොට මේ ජීවිකාව වෙන්නේ. එතකොට සේරම කරන්නේ සත්‍ය දැකීමේ අභිලාෂය ඇත. එතකොට සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සංකප්ප සියල්ලම සත්‍ය දැස ඒ සම්මා කියන වචනේ එන්නේ යථාභූත ඥාණයෙන් දකිමින් මිදමින් යන ගමනක් යන්නේ. අන්න ඒ කෙනා
ඒකේන සම්මා වායාම වෑයම් කරනවා මේ අරමුණේ සත්‍ය දැකලා මිදෙන්න සතිය පිහිටා. අන්න ඒක සම්මා සතිය වෙයි. අන්න එතනයි සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය වෙන්නේ අනිමිත්ත සමාධිය. ඒ කියන්නේ බාහිරෙන් මිදිලා සිතින් මිදිලා ඒ අනිමිත්ත සමාධිය තමයි ඒ ලබන්නේ. ඒ කියන්නේ සම්මා වායාම සම්මා සම්මා සමාධි. එතකොට මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය තුලයි නිවන් මඟ වැටලා තියෙන්නේ. ඉතින් මේ එක වාක්‍යයක් වගේ පෙනුනට මේ අභ්‍යන්තරේ සම්පූර්ණ ධර්මයේ තියෙනවා. අපි ඊගාව කොටසට එමු. තස්ස ඒවම් ඉමං අරියං අටාංගික මග්ගං භාවේතෝ චත්තාරෝපි සතිපට්ඨාන භාවනා පරිපූරං පරිපූරින් ගච්ඡanti චත්තාරෝපි ඉද්ධිපාදා භාවනා පරිපූරින් ගච්ඡanti පඤ්ඤප්පි ඉන්ද්‍රියානි භාවනා පරිපූර්යං ගච්ඡanti පඤ්ඤප්පි බලානි භාවනා පරිපූර්යං ගච්ඡanti සතපි බොජ්ජංගා භාවනා පරිපූර්යං ගච්ඡanti තස්ස ඒවං ඉමං අරියං අටාංගිකං මග්ගං භාවේතෝ චත්තාරෝපි සතිපට්ඨාන භාවනා මෙන්න මේ වැඩිම තුලින් මේ සත්‍ය දකින්න තැන සත්‍විස් බෝධිපාක්ෂිකම ධර්ම වැඩෙනවා කියන කාරණේ මේ තස්ස ඒවං ඉමං අරියං අටාංගිකං ඒ ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන තැන මග්ගං භාවේතෝ චත්තාරෝපි සතිපට්ඨාන මෙතන සතර අතිපට්ඨානේ මෙතන වැඩෙනවා භාවනා පරිපූර්ණයන් එක පරිපූර්ණ වෙනවා තොර ගච්ඡanti චත්තාරෝපි ඉදිපාද වැඩෙනවා භාවනා පරිපූර්ණ ගච්ඡanti පඤ්ඤප්ති ඉන්ද්‍රයානි භාවනා පරිපූර්ණ ගච්ඡanti පඤ්ඤප්ති බලානි භාවනා පරිපූර්ණ ඒක ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා බල ධර්ම වැඩෙනවා ගච්ඡanti සන්තති සතති බොජ්ජංගා භාවනා පරිපූර්ණ ගච්ඡanti තො සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම ඒ කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ ඔබ දන්නවා සතර සතිපට්ඨානේ ඒ වගේම සතර ඉර්ධිපාද ඒ වගේම සතර සම්මප්‍රධාන වීර්ය ඒ වගේම පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම ඒ වගේම සප්ත බොජ්ජංග ධර්ම ඒ වගේම ආරියෂ්ටාංග මාර්ගය දැන් මේ 37 ඒ කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඒ ධර්ම 37ම එකටම වැඩෙනවා කියන එක මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන අපි මීට කලින් ඔබට දේශනා කරා ඔබට මතක ඇති මේ ක්ෂණික සිතේ උදේවැය දකින්න තැන මේ මොහොතේ එන අරමුණේ සත්‍ය දකින්න තැන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා කියලා අපි කිව්වා අපි ඔබට පෙන්නුවා සද්ධා සත්‍ය දැකීම කියන එක සද්ධා කියන්නේ ඔය මේ සත්‍ය ධර්මයේ මේ දකින්න තැන සද්ධා කියලා කියන්නේ ඒ සත්‍ය දකින්න එක. ඒ කියන්නේ බාහිර ඇත්තක් නොවන බව සිතින්ම හදාගෙන දකින්න බව මේ දර්ශනය. ඒ කියන්නේ දස්සනා කියන තැන සත්‍ය දකින්න දර්ශනේ තමයි සද්ධාව. එතකොට සද්ධා කියන තැන ඒ සදා වීරය ඒ සිතට එන අරමුණේ සත්‍ය දකින්න ගන්න වීරය. සත්‍ය දැකීමයි සද්ධාව. එන අරමුණේ මිදෙන ආකාරය තමයි මුළු ප්‍රතිපදාම වේ. සිතට එන අරමුණේ සත්‍ය දැකලා මිදෙන එක තමයි මේ මුළු ප්‍රතිපදාම වේ. මේ නිවන් මාර්ග යන ප්‍රතිපදා. මේ ප්‍රායෝගිකව ඔබ මේ මොහොතේ යම් අරමුණක් දෙන්නේ ඒ දකින්න තැන මේ සේරම තියෙනවා. පැහැදිලිවම ඒක ඔබට නිරවුල්ව ඇහෙනවා. ඒ වචන ටික. එතකොට මේ මොහොතේ ඔබට සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන මේ සියල්ලම තියෙනවා. ඒ කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම තියෙනවා. දැන් අපි පෙන්නන්න යන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන සද්ධාව. එතකොට ඒකට ගන්න ඔබ මුලින් ඒකට ඔබ නිකම්ම පේන්නේ ඔබ ඒකට අරමුණු කරන්න ඕනේ මේ සිතට එන අරමුණ දකින්න ඔබ ඡන්දයක් තියෙන කැමැත්තක් තියෙන වීරයක් තියෙන අන්න සද්ධා වීරය ඒ දකින්නකොට තමයි ඒ සිතට එන අරමුණේ සත්‍ය දකින්නකොට මිදෙනවා බාහිර සත්‍ය නොවන බව දකින්නවා බාහිර සත්‍ය නොවන බව දකින්නකොට බාහිරෙන් මිදෙන සතියක් එනවා එන අරමුණේ සත් බාහිරට යන්නේ නැහැ කම්පණය වෙන්නේ නැහැ දැන් මේ ශබ්දයක් එනවා වහිනවා දැන් වහින ශබ්දේ මේ මොහොතේ යන අරමුණේ ඒක අපේ සිතේ තියෙන්නේ මේක වැස්ස කියලා මේ සද්දෙට. දැන් මේ වැස්සේ නැතත් මේ එළියෙන් මෙහෙම සද්දයක් දැම්මොත් අපිට
අපේ සිතට එන්නේ වහිනවා කියලා. ඔබ දන්නවා මේ වගේ උපමා ඕන තරම් කියත හැකි. දැන් මේ වගේ උපමා ඕන තරම් කියත හැකි. දැන් ඔය ඔය ඔබ සමහරවිට ඔය බොන බීමවල ලේබල් එකේ අලවලා තියෙනවා අන්නාසි කියලා. ඒකේ රසකාරක දාලා තියෙනවා පවුඩර් එකක් අන්නාසි. නමුත් ඇත්තට මේකේ තියෙන්නේ වට්ටක්ක පල්ක් එකක්. ඒකට රසකාරක දාලා අන්නාසි. අපි බොන්නේ අර පින්තූරේ ඇඳලා තියෙන අන්නාසි ගෙඩියක රූපයක්. එතකොට අපි මේ සංඥාව, ඒ කියන්නේ මේ රස සංඥාව, අපි කියනවානේ වර්ණ සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, සේරම සංඥා. එතකොට මේ රස සංඥාව අපි අන්නාසි කියලා හිතාගෙන බොනවා. නමුත් එතන අන්නාසි නැහැ. අන්න මේ මායාව. බාහිර නෙමෙයි අන්නාසි තිබුණේ, අපේ සංඥාවකයි. එතකොට වැස්ස තියෙන්නේ බාහිර නෙමෙයි, මේ ශබ්දෙට අපි ඇති කරගත්ත සංඥාවක්. මේ ධර්මය හැමතැනම දකින්න පුරුදු වෙන්න ඕනේ. ඔබ එනේන අරමුණට සත්‍ය පේනලා පුරුදු වෙන්න තමයි ඔබට මේ ධර්මය පේන්න ගා. එතකොට ඔබට මේ එනේන හැම අරමුණකම සත්‍ය පේනවා කියන්නේ එතන සතියක් පිටනවා. ඒ සතිය තමයි සත්‍ය දකින සතිය. සවිතක්ක සවිතාර සමාධියක් තමයි, සවිතක්ක සවිචාර සමාධියක් තමයි ලෝකෝත්තර සමාධි. ලෞකික භූමියේ, ඒ කියන්නේ සංකතය තුල තියෙන සමාධි පිරිහෙනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුරු ධ්‍යාන පිරිහෙනවා. හේතු තියෙනකොට තියෙනවා, නැති වෙනකොට නැති වෙනවා. ඒවා විතක්ක ਵਿਚාර. එකම අරමුණක පිහිටලා තියෙයි. මෙතන එහෙම නෙමෙයි. අරමුණක පිහිටනවා නෙමෙයි, අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා. අරමුණේ සත්‍ය දැකලා මිදෙන සමාධිය තමයි අනිමිත්ත සමාධිය. ඒතොර මෙතන මිදීමක් තියෙනවා, මෙතන විහරණයක් තියෙනවා. මේ සමාධිය ලෝකෝත්තර භූමියේ අපිට හම් වෙන සෝවාන්, බාහිරෙන් මිදෙන තැන, සකදාගාමි, බාහිර දෙයක්ට ඇලිච්ච ගැටිච්ච තැන, ඇලින ගැටෙන ස්වභාවය අරමුණු වලින් මිදෙන තැනමයි සමාධිය මෙතන තියෙන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන්නේ මෙතන සිතින් මිදෙන තැන. ඒ වගේම අරහත් ඵලයට එන තැන, මාර්ගසිත ඵලසිත මෙතන තියෙනවා. මාර්ගසිත ඵලසිත මෙතන ඔබට හම් වෙනවා. ඵලයට පත් වෙන තැන ඒ බුහ සමාධියට පත් වෙන තැන. එතකොට සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන්නේ ලෝකෝත්තර සමාධි. ලෝකෝත්තර භූමිය අපිට හම් වන සමාධි. ඒවා පිරිහෙන ඒවා නෙමෙයි. ඒක සමුච්ඡේද ප්‍රහාණයකින් තමයි සිද්ධ වෙන්නේ. ඒක පිරිහෙන්නේ නැහැ ආයි. අර සංකතේ වගේ නෙමෙයි. අසංකත භූමිය තුලටයි මේ යන්නේ. ඒ කියන්නේ අසංකතේ කියලා එහෙම භූමියක් එහෙම නෙමෙයි. මෙතන දකින්න මේ වචන හරි පරිස්සමෙන් අපි භාවිතා කරනව පමණයි. මේ වචන අපි මේ සත්‍ය පණිවිඩයේ ඔබට අරගෙන එන්න පාවිච්චි කරන්නේ. ඔබේ සිතට එන අරමුණේ සත්‍ය දකින්න තැන පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. සද්ධා, වීර්ය, සතිය. සතිය කියන්නේ අරමුණ සත්‍ය දකින්න තැන, බාහිරෙන් මිදෙන තැන, සිතින් මිදෙන තැන. ඒ අවස්ථාව අනුව ඒ අවස්ථාවට වෙනස් වෙනවා. ඒකට සද්ධා, වීර්ය, සති සමාධිය කියන්නේ අනිමිත්ත සමාධියක් මෙතන උපදී. දැන් මෙතන එන ඒ අවස්ථා හතරට, ඒ අවස්ථා හතර ගලප ගන්න ඕනේ. සෝවාන්, සකදාගාමි, බාහිර, ඒ සකදාගාමි තැන, සෝවාන් තැන, සෝතපන්න තැන, සකදාගාමි තැන, අනාගාමි තැනට සකස් කරගන්න. දකින්න හැකියාවක් තියෙනවා. ධර්මයේ දකින්න ඕනි කමක් තියෙනවා. ඉතින් බාහිරෙන් මිදෙන තැන සෝතපන්න භූමිය, එතන බාහිරෙන් මිදෙන සමාධියක් තමයි උපදිනවා. එතනයි සෝතාපන්න ඒ ලෝකෝත්තර සමාධිය. ඉතින් මේ මෙතන සත්‍විස් බෝධිපාශික ධර්මම මේ එක්ෂණික සිතේ දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ එන අරමුණේ සත්‍ය දකින තැන, මිදෙන තැන, ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන තැන. ඒ කියන්නේ ඔබට નિરાයාසයෙන්ම පේනවා. දැන් පළවෙනි අදියර අපි ගම් සෝතාපන්න භූමියට ප්‍රතිපදාව. එතකොට මෙතනදී බාහිර පේන දේ නෙමෙයි අපි හිතනවා. පේනවා නෙමෙයි හිතනවා කියන තැන ඔබ මෙතනම අපි පුහුණු වෙනවා නම්, ඔබ යම්කිසි කාලයක් මේ තුල ඔබ කටයුතු කරනවා නම්, ඔබට එනේන අරමුණ බාහිර නොවන හිතන බව දකිනවා නම්, ඔබට ඒක ප්‍රකට වෙන ගන්නවා ටිකෙන් ටික ටිකෙන් ටික. ඊට පස්සේ ඔබ මුලින් වීරියක් අරගෙන පේන එක નિરાයාසයෙන් පේන ගන්නවා. බල ධර්ම බවට පත් වෙනවා. ඒකයි පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම බවට පත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ નિરાයාසයෙන්ම ඔබට පේන තනක් වෙනවා. ඒ අරමුණු එනකොට මේ අරමුණ බාහිර නෙමෙයි හිතපව දකින තැන. එතන සෝතාපත් ඵලයටපත් වෙන තැන. ඔබට අත්විඳින්න ලැබෙනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා, සාන්දිටක වෙනවා. ඔබ හොඳින් පුහුණු වෙනවා නම් ඒක මනාකොට ඔබට දකින්න ලැබෙනවා. ඉතින් අපි කියන්නේ එක පාරම ඔබ අනාගාමී භූමිය තුළ බාහිරත් ඇත්ත නෙමෙයි, සිතත් ඇත්ත නෙමෙයි කියලා ප්‍රතිපදාවට එන්න එපා කියන එක.
එතනට කෙනෙක් දක්ෂ නම් එතනට ඇවිල්ලා එතනින් මිදෙන හැකියාවකුත් තියෙනවා නෑ කියන්නේ. නමුත් අපි පෙන්නනවා බාහිරේ මිදෙන තාක්කල් ඒක වෙන්නේ නැති බව. බාහිරේ මිදෙන මේ මුල් අවස්ථාව ප්‍රගුණ කරන එක අපි දකිනවා මේකේ අනුපුබ්බ සික්කා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා. කියන්නේ අනුපිළිවෙලින් යන මාර්ගක් දිගටම අපිට පේනවා. ඒක මුල ඉඳන් මෙහෙමයි, පුරභාග ප්‍රතිපදා අපරභාග ප්‍රතිපදාට එනකොට එහෙමයි, මෙතනත් එහෙමයි. මෙතනත් ඔබ බාහිර මිදෙන ඒ බාහිර මිදෙන දැන් නැවත බාහිර පිහිටන්නේ, මේ සිත පිහිටන්නේ. එතන ඔබ කාමරාග පටික තුනී වෙන තැනට එනවා. එතනම ඔබට ඒ අවස්ථාව සකස් වෙනවා. ඔබගේම අභ්‍යන්තරයෙන් ඔබට ඒ දියුණු අවස්ථාවේදී සිතෙන් මිදෙන තැනට එනවා. ඔබම පිහිටව ගන්න ඕනි ඒ දියුණු අවස්ථාවලට එනකොටම සකස් කර ගන්න ඕනි. කියන්නේ පාරුව තමා විසින් සාදාගත යුතුයිනේ. හදපු පාරු නෑ මහණෙනි කියලා කියනවනේ. කුලපමන්වා අපි ඒ සූත්‍රවලට ඉස්සරහට එනවා. ඉතින් මේකේ මුල් අවස්ථාව ගොඩාක් වැදගත්. බාහිර සත්‍යයක් නොවන බව දකින්න පුළුවන්. ඒක හොඳින් මේ එතනම අරමුණු එන තැනවලම අතුලාන්තයෙන් දකින්න ඕනි කමක් තියෙනවා. අධ්‍යාත්මය තුලින්ම. ඉතින් මේ මුල් අවස්ථාවේ සිහිය තියෙන ඕනේ එන අරමුණු දකින්න. අරමුණු දකින්න එන සිහිය තමයි ඇත්තටම ඒ සිහිය තුළ තමයි ඥානයක් තමට සකස් වෙනවා. අපි ඒ දියවර දේශනාවල ඉදිරිපත් කරා. ඒ ඥාන අභිඥා සකස් වෙන්න ඕනි. ඒ ඥානය අවදි කරගන්න ඕනි. ඒ කියන්නේ මේ සිතුවිල්ලෙන් නෙමෙයි මේ දැනෙන්නේ. සිතුවිල්ලක් ඇතුණු සිතුවිල්ලේ සත්‍ය දකින්නවා කියන එක ඥානෙටයි දැනෙන්නේ. ඒ සිතුවිල්ල ඇති වෙලා නැතුණු බවට, රැවටුණු බව, බාහිර ඇත්තුණු බව ඥානෙටයි දැනෙන්නේ. සිහියට නුවණට. සිහිය නුවණ දියුණු වෙන මගක තමයි එතකොට මේ මග යන්නේ ඔබ. ඒ සිහියත් නුවණත් දියුණු කරගෙන යන මගක තමයි ඔබට මේ නිවන් මග හමුවන්නේ. ඒක ඊටම වැදගත් මේ කියන ටික. ඒ සිහිය නුවණ දියුණු වෙන තැන තමයි ඥාන අවදි වෙන්නේ. ඒ ඥාන අවදියෙන් යන ගමන තමයි ඇත්තරම නිවන් මග හමුවන්නේ. ඉතින් මේ සියල්ලම වැදගත් වෙනවා. එතකොට සතර ඍද්ධිපාද ඡන්දේ, මේට තියෙන ඡන්දේ, ඡන්ද චිත්ත, ඒ වීර විමංශා, ඡන්ද චිත්ත වීර විමංශා මේ තුල තියෙනවා. ඒකට කැමැත්තක් තියෙන්න ඕනේ. මේ සිත දකින්න, සිතෙන් මිදෙන්න, ඒකට ඔබට තියෙන ඡන්දේ බාහිර ඇත්තක් නොවන බව දකින්න, ඒකට ඔබට කැමැත්තක් තියෙන්න එපා. සිත දකින්නත් කැමැත්තක් තියෙන්න එපා. එතකොට චිත්ත වීරය, ඒකට වීරයක් තියෙනවනේ, විමර්ශනා. ඒක විමර්ශනාව, ඒක අර ධම්මටි ඥානෙ, ඒක විමර්ශනය කරන එක, සවිතක්ක සවිචාර, සත්‍ය දකින්න උත්සාහ කරන එක. මේ ඇත්තටම සතර ඍද්ධිපාදක්. මේ ක්ෂණික සිතේ සත්‍ය දකින්න තැන තියෙනවා. ඒ වගේම තමයි සත් බොජ්ජංග ධර්ම, සතිය, සිතට එන අරමුණේ සත්‍ය දකින්න සතිය, ධම්ම විජයිත, ඒක පෙන්නන එක, සත්‍ය පෙන්නන එක, දර්ශනය පෙන්නන එක. සති ධම්ම විජය, ඒකට ගන්න වීරිය, සති ධම්ම විජය වීරිය. එතකොට මේ මුලින් මුලින් අතර මේ සිත සත්‍ය දකින්න තැන සතිය, ඒ වගේම ඒක දර්ශනය පෙන්නන එක ධම්ම විජය, ඒකට ගන්න වීරිය, ඒ වගේම ඒ තුළ ඇති වෙනවා ප්‍රීතිය. ඒ වගේම සති ධම්ම විජය ප්‍රීති, එතකොට පස්සද්ධිය, ඒකට කම්පණය වෙන්නේ නැති තැන, ඒ සැහැල්ලුව සුඛයේ තියෙන තැන පස්සද්ධිය. එතකොට ප්‍රීති, සති, එතකොට මෙතන සප්ත බොජ්ජංග තියෙන තැන සති, සතිය තියෙන්න ඕනේ, ධම්ම විජය තියෙන්න ඕනේ. එතකොට වීරිය තියෙන්න ඕනේ, ප්‍රීති තියෙන්න ඕනේ, පස්සද්ධිය තියෙන්න ඕනේ. එතකොට ඒක ඇති වෙනවා. මේ දකින තැන් වල මේ ඇති වෙනවා. සතිය, සත්‍ය දකින සතිය, එතකොට සති ධම්ම විජය, ඒක සත්‍ය දර්ශන දකින එක, ඒකට ගන්න වීරය, එතකොට ඒක තුල ඇති වෙන ප්‍රීතිය, ඒක තුල ඊට පස්සේ අවස්ථාව ඔබට දැනෙන්න ගන්නවා. ඒකට කම්පණය වෙන්නේ නැත්නම් ඒකට අනවශ්‍ය විදිහට අර ඉලිප්පීමක් එන්නේ නැහැ පස්සද්ධියට එන තැන. එතන ඒ සිත සත්‍ය දැකලා ඒතන විරාගයට යන තැන පස්සද්ධියක් එනවා. ඒ කියන්නේ රාගයේ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදෙනවා. අනේ එතන ඊටම වැදගත් ඒක සත්ව බොජ්ජංග වල තියෙන. එතකොට සති ධම්මවිජය වීරිය
ප්‍රීති පසදි ඒක තුළ උපදින සමාධි ආය කියන්නේ උපේක්ෂාවට පත් වෙනවා මේ සිත. නෙකම් සිත උපේක්ෂාවට එන තැන. එතන පසද්ද එතකොට ඒ තමයි සති ධම්මවිජය වීරිය ප්‍රීති පසදි සමාධි උපේක්ඛාසිත. ඒක නිවෙනවා. ඒ කියන්නේ නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති පට්ටිසගණු පස්සී ගමන යනවා. මේ බොජ්ජංග වැඩෙන ගමන. සප්ත බොජ්ජංග වැඩෙන ගමන. බෝධි අංග වැඩෙනවා. බෝධි අංග කියන්නේ මේ ලুকু ඉලිප්පීමක් නෙමෙයි, පිම්බීමක් නෙමෙයි, නිවීමක් සිද්ධ වෙනවා. ඒකයි ආතාපි සම්පජානෝ සතිමා කියන පැත්තට එන්නේ. කෙලෙස් තවන පැත්තටයි යන්නේ. ඉතින් මේ ගමන ඊතම නිර්මලයි. ඒ වගේම පිරිසිදු අපිට මේ ක්ෂණික සිතේ සත්‍ය දකින්න තැන. අපි කෝ ආරෂ්ඨාංක මේ මෙතන තියෙන සත්‍විස් බෝධිපාසික ධර්ම මේ තුල තියෙන වැඩෙන බව. ඒක එනේන අරමුණේ. දැන් අපි කිව්වා උපමාවක් විදියට අඹකොලේ අඹගහේ කොළ 5000ක් තිබුණාට අපි එක අඹකොලයක් හරියට බැලුවොත් නාර්ති වින්නාසයේ මුළු අඹගහේ කොළ 5000ක් බැලුවා වෙනවනේ. ඒ උපමාව. එතකොට මේ විදිහට ඔබ එක සිතක් දකිනවා කියන්නේ ඔබට පහළ වෙන හැම සිතක් මේ වගේ කියලා ඔබටම ඒ උපමා වෙනවා. එතකොට ඔබ සේරම සිත් කියන්නේ උපදින හැම සිතක්ම දකින තැනට එනවා. ඒකට හේතුව තමයි පුබ්බේ නිවාස අනුස්සති ඥානය. ඒ කියන්නේ පෙර පහළ වුණු සෑම සිතක්ම මේ වගේ අතිස සංඥා නව සංඥා. එතනත් මේ මොහොතෙත් නැහැ. එතනත් හටගෙන නිරුද්ධ වෙනව පවතින්නෙත් නැහැ. ඒ සිතේ සත්‍ය දකින්න තැන. බාහිර එහෙම දෙයක් ඇත්තෙත් නැහැ. සිතෙත් එහෙම දෙයක් ඇත්තෙත් නැහැ. අරමුණේ දැන් අපි මේ සිත් දැන් මේ මොහොතේ එන අරමුණ සත්‍ය දකින්න තැන ප්‍රජානාති කියන තැන. කියන්නේ යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රපංචේති කියනවනේ. යම් විතක්කේති තං ප්‍රපංචේති යම් විතක්කේති තං විජානාති කියනවනේ. ඒ කියන්නේ බාහිර ඇත්ත වුණු තැන ඒක අල්ල ගන්නවනේ. යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං ප්‍රජානාති කියන්නේ සත්‍ය දකිනවා. මේ සිතට එන අරමුණ ඒ අරමුණ දැන් එනවනේ. එනකොටම මේක දැන් පොත කියන එනකොටම පොත බාහිර එහෙම දෙයක් නැති බව. සිතෙත් එහෙම දෙයක් නැති බව දැකලා පොතෙන් මිදෙන තැන. කියන්නේ පොත කියන සංඥාව ඇති වුණාට ඒ සංඥාවේ හරය නැති වෙන්නේ සත්‍ය දකින්න තැනයි. අතන මෙතන තියෙන හරසුන් වීම හරය නැති වෙන්නේ ඒක රස පටිසංවේදී රස රාගන පටිසංවේදී වර්ණ පටිසංවේදී වර්ණ රාගන පටිසංවේදී කියන තැන. ඒ කියන්නේ මේ අරමුණ ස්කන්ධයේ තියෙනවා. ස්කන්ධයේ තියෙන වේදනා සංඥා සංකාර තියෙනවා. නමුත් එතන හරය නැති වෙනවා. ඒක ඊටාම ගැඹුරු ඔය කියන තැන. ඒ හරය නැති වෙන එක තමයි මේ සත්‍ය දකින්න තැන සිද්ධ වෙන්නේ. බාහිරට කම්පණය වෙන්නේ නැහැ. සිතට කම්පණය වෙන්නේ නැහැ. දෙපැත්තෙම මිදෙන තැන. ඒ අන්ත වලින් මිදෙන තැන. සිත පණවන්නේ. නමුත් අර ක්‍රියාසිතක් වගේ එකක් තියෙනවා. දැන් එන එකේ හරයක් නැහැ. ක්‍රියාසිතක් වෙනවා. දැන් කකුල කියලා දෙයක් නැහැ. පොළව කියලා දෙයක් නැහැ. ඇවිදිනවා කියලා දෙයක් නැහැ. නමුත් අර ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අනේ එතනට සිත අර ඒ ක්‍රියාවලියක් හමු වෙනවා ප්‍රභාස්වර සිතක් එක්ක. ඒක හරි ගැඹුරු මේ කියන තැන හොඳින් ගලප ගන්න. මේ සියුම් කෝණයක් තියෙනවා මේක දකින්න. මේක බුදුන් වහන්සේම පෙන්නනවා. මේක දැකීම ලේසි නෑ, සුකර නෑ කියන එක බුදුන් වහන්සේම පෙන්නනවා. මහණෙනි මේ මහමෝදේ දිගටක් වෙන එක පුළුවන්. නමුත් මේකේ ලේසි ඒකත් වෙන්න පුළුවන් මහණෙනි. මේ ඒ තරම්වත් මේ ඒ කියන්නේ ඊටත් වැඩි අසීරු බව පෙන්නනවා. ඒ වගේම බුදුන් වහන්සේ පෙන්නනවා එක තැනක උපමාවක් විදිහට මහණෙනි අස්සලෝම 100ක් කඩකට පැලෙන දුනුවායක් විදිහට එයත් විය හැකියි මහණෙනි. හැබැයි මේ සුකර නොවේ කියලා මේ පහසු නෑ කියන එක පෙන්නනවා. මේ දකින්න කෝණයක් තියෙනවා. ඒක මේ දැකිය යුතු ඔබ විසින්ම දැකිය යුතු සියුම් කෝණයක් තියෙනවා. ඒ කියන්නේ උදෑසන හිමිදිරි පාන්දර තනාග පිපි දිය බිඳක දේ දුන්නත් දකිය දෑමෙන් ඊටම අදාළු කෝණකින් බැලිය යුතුයි මහණෙනි කියන එක. ඒක මේක මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ රස පටිසංවේදී රස රාග නපටිසංවේදී වර්ණ පටිසංවේදී වර්ණ රාග නපටිසංවේදී ගන්ධ පටිසංවේදී ගන්ධ රාග නපටිසංවේදී කියන තැන. මෙන්න මේ කියන තැන ඉතාම වැදගත්. ඒ කියන්නේ ස්කන්ධය තියෙනවා. අරමුණ එන අරමුණේ හරය නැති වෙනවා. නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සී කියන තැන හර ශුන්‍යලයි යන්නේ. වීතරාගී පැත්තට යනවා. වීතදේශී වීතමෝහී කියන පැත්තට යනවා. ඒ කියන්නේ හරය නැති වෙලා යනවා කියන එක අපිට මේ භාෂාවෙන් කියන්නේ එහෙම තමයි. මොකද මේක ප්‍රායෝගිකව ඔබ මෙතනට එනවා නම් ප්‍රායෝගිකව ඔබගේ එන අරමුණේ මිදි මේ යනවා නම් ඔබ මේ ඔබ සාමාන්‍ය බාහිරින් පේන්නේ නැහැ. අභ්‍යන්තරයේ ඔබට දැන් මේ දරුවා කියලා ලොකු බැඳීමක් තිබුණා නම් මේ gedara කියලා ලොකු බැඳීමක් තිබුණා නම්
මේ මගේ වාහනය කියලා බැඳීමක් තිබුණා නම් මේ මගේ රත්තරන් බඩු මේ මගේ මොනවා හරි Tamanට ඔය තියෙනවනේ දැන් ඔබට මේ හැමදේම තියෙනවනේ මේසෙ පුටු ඇඳන් ඉර හඳ හැමදේම අනේ ඒව හරේ නැති වෙලා යනවා ඒ කියන්නේ ඒව අගේ නැති වෙලා යනවා 5000 කොලේ කොලයක් විතරයි අපි 5000 කියන වටිනාකම අපේ හිතේනේ තියෙන අනේ වටිනාකම නැති වෙලා යනවා සියල්ල ගේම පරිහරණය සිද්ධ වෙනවා වටිනාකමින් මිදිලා ඒක අතිශයින් ගැඹුරු අතිශයින් සියුම් බොහොම වටිනා සංදිස්ථානයක් මේ නිවන් මාර්ගය යනා දකින්න ඕනි තරක් ඒ කියන්නේ මේක ඉතාම වැදගත් ඒ කියන්නේ මෙතන තමයි නිවන තියෙන්නේ නිවන කියන එකක් අත්‍තරම මිදීමක් තියෙන්නේ මේ සත්‍ය දැකලා මිදීමක් තියෙන්නේ නිවන කියලා දෙයක් කොහෙවත් නැහැ සිතින් මිදෙන මග දුකින් මිදෙන මග නිවන් දකින මග නිස්සරණ මග කියලා අපි කියන්නේ ඒකයි නිවන කියන්නේ මේ මිදීමට ඒ කියන්නේ තෙලුත් ඉවර නම් තිරත් ඉවර නම් පහන නිවේ ගියේ ගිය තැනක් කොයින්ද කියලා කියනවා අසංකතය කියලා දෙයක් නැහැ සංකතය අවබෝධ කර ගැනීම තුලයි අසංකතය තියෙන්නේ සංකතය අවබෝධ කර ගැනීම මේ හේතු නිසා හටගෙන හේතු නැතිවෙකොට නැති වෙන බව අවබෝධ කර ගැනීමයි අසංකත කියන්නේ අසංකතය කියලා දෙයක් කොහෙවත් නැහැ නිවන දෙයක් කරගන්න ගියොතින් ඔබට නිවන් මගම වැහිලා යනවා ඒක හොඳට තමන් තවත් හොඳට එතන බලන්න තමන්ට එීම අවබෝධ නැත්තම් හොඳට ධර්මයේ තුලින් හොයන්න හොඳටම හම්බ වෙනවා ඒක ග්‍රන්ථ ධූරයේ තුලිනුත් ඔබට දකින්න ලැබෙනවා පොත්පත්වලනුත් ඔබට ඒක දකින්න ලැබෙනවා ඉතින් ඒ වටිනා මේ සූත්‍රයේ ඔබට ඉතාම වටිනා බව තමයි අපි පෙන්නුවේ ඒ ඒකේ ඉතුරු කොටස අපි ගමු තස්සිමේ දේව ධම්මා යුගන්දා වත්තන්ති සමතෝච විපස්සනාච මේ ද්විධම්මා කියන එක එහෙම නැත්නම් තස්සිමේ ද්විධම්මා යුගන්දා චත්තන්ති වත්තන්ති සමතෝච විපස්සනාච අන්නේ එබඳු භික්ෂුවගේ සමතයත් විපස්සනයත් දෙකම විපස්සනාවත් දෙකම යුගන්ධ වශයෙන් වැඩෙනවා කියන එක සමත විපස්සනා දෙකම යුගන්ධන් විදියට වැඩෙන. ඇත්තටම මේ කියන වගන්ති ගොඩාක් අයට මේකත් තාම අවබෝධ වෙලා නැහැ. ඒ කියන්නේ සමත විපස්සනා දෙකම යුගන්ධන් විදියට මේ මග තුල වැඩෙනවා. ඒක මේ වාක්‍ය තුලින්ම පේනවා. තස්සිමේ දේව ධම්මා යුගන්ධා වත්තන්ති සමතෝච විපස්සනාච කියනවා. සමත විපස්සනා දැන් සමහර දැන් මේකත් පටලවාගෙන සමහර හිතන් ඉන්නවා මේ සමතේම පුළුවන්. සමහර හිතන් ඉන්නවා විපස්සනායම පුළුවන්. ඊට හිතන් ඉන්නවා මෙහෙම අන්ත දෙකක් තියෙනවා කියලා. ඒ ඔබගේ මානසිකාරයක්. ඔබ ධර්මය හරියට පරිශීලනය කළා නැහැ. ධර්ම කාරණා හරියට මෙනෙහි කළා නැහැ. හරියට හම් වෙලා නැහැ. ධර්මයේ තුලම තියෙන දේ ප්‍රායෝගිකව ඔබ ආවත් තේරෙනවා මේක සමතෙත් ඕනි. ඇයි හිත විසිරෙන කෙනෙකුට මේක හිත විසිරෙන මොහොතද සමතේ අවශ්‍යයි. සමතේ නැති විපස්සනාවක් නැහැ. සමතේ තියෙන නිසා විපස්සන දැන් අතර විපස්සනා යಾನික සුශ්‍යානික රහතන් වහන්සේ කියන්නේ සමතේ දියුණු වෙලා තියෙන කෙනෙක්ට සමතේ අවුතුම වැඩි යුතු නැහැ. ඒ විපස්සනා භාවනාවෙන් එනවා. නමුත් ඒ සමතේ තියෙනවා. ඒත් යුගන්ධන් තියෙන්නේ. යුගන්ධන් නැහැ කියන්න බෑ. ඒක සමත විපස්සනා යුගන්ධන් ගමනමයි තියෙන්නේ. ඒ කියන්නේ යමෙකුට සමතේ හොඳින් තියෙනවා නම් එයාට විපස්සනාවනේ අවශ්‍ය වෙයි. අන්න ඒකයි සුෂ්කයා දැන් සමතේ හොඳින් තියෙනවා නම් එයාට විපස්සනාව කරන්න පුළුවන්. සුෂ්‍යානික විපස්සනා යෝගියෙක් බවට පත් වෙනවා. මොකද ඒ කෙනාට හිත පේනවා. හිත දාගෙන මිදෙන්න හැකියාව තියෙනවා. දැන් සමතේ නැත්නම් මොකද වෙන්නේ? හිත විසිරෙනවා නම් අන්න සමතයානිකයෙක් වෙනවා. ඇයි? සමතේ වැඩියෙන් වඩන්න වෙනවා. එතකොට සමතයානිකයගේ ස්වභාවය තමයි අතරම බුදු සමය තුළ ගොඩාක් සමත භාවනාවට යොමු වෙලා හිටියේ. දැනුත් එන ආදමේ නූතන යුගයේ වෙනකොට භාවනා මධ්‍යස්ථාන පටන් අරගෙන හැමතැනම සමතේ තමයි වඩන්නේ. ඉතින් සමතේ වඩලා විපස්සනාවට එන්න සමහර අයට තේරෙන්නේ නැහැ. ඉතින් එතනින් ගැලවෙන්න බැරි වෙලා ඒ තුලම සමාධියේම ඉර වෙලා මෙරළ නැත් ඉන්නවා. කිව්වට තේරෙන්නේ නැහැ. මේක නෙමෙයි නිවන් වගේ කිව්වට තේරෙන්නේ නැහැ. ඒක තුලම පාවීලා යන තැනක හුස්ම නොදැනෙන තැනක් වෙනකට අර විමෝචන චිත්තං කියන තැනේදී අරූපය තමයි ඉන්නේ. අරූපේ ඉර වෙලා ඉන්නව නිවනේ කියලා හිතාගෙන. නිවන් දකින්නේ නැහැ කවුරුත්. ශුන්‍යතාවේ නිවනේ කියලා හිතාගෙන ඉන්නව එතන. ඉතින් අර පොට්ටපාදේ රෝණා වගේ නිවන් දකින්නේ නැහැ. ඉතින් අද සමාජයේ එවැනි තැනකට වැටිලා තියෙන මේ භාවනා මධ්‍යස්ථානවල සමහර අපි හැමතැනම කියන්නේ සමහර තැන්වල එමු දෝෂ තියෙනවා. සමහර මේ දේ ගලපගෙන තියෙනවා. ඒක නිසා විපස්සනාව මුලින්දම්ම විපස්සනා තමයි වැදගත් වෙන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරේ විදර්ශනා භාවනාව. එහෙම නැත්නම් ආලාර කාලාම උද්දකරාම පුත්‍රත් නිවන් දකින්න ඕනි. විදර්ශනාවක් ඕනේ නැහැ. මේක විදර්ශනා ගොඩක් අට අඳුර ගන්න බෑ. සමහර අය හිතනවා නාම රූප පරිච්ඡේදය කරන්න පුළුවන් කියලා. ඒ සමතය තුල ඒ දකින්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකට විදර්ශනා ඥානය නැතුව සතර ඉරියව්වෙම දකින්න නැතුව කරන්න වෙන්නේ.
එක වෙන්නේ නැහැ. එක වෙන්නේ නැහැ. ඒ කියන්නේ නාම රූප පරිච්ඡේදය තමයි මෙතන වැදගත්. දැන් මේක පොත්වලින් දකින්න ගියොතින් එයා රූප දකින්නේ රූපකාණ්ඩ 28 පොතේ තියෙන විදියට.